ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බහුං වේ සරණං යන්ති පබ්බතා නිවනානි ච ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සා භය තජ්ජිතා නේතං කෝ සරණං ඛේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්ඡති ති පින්වත්නි අද අප ධර්ම දේශනාව පවත්වන්නේ ඓතිහාසික පසුබිමක් ඇති වැඩි ප්‍රසිද්ධියක් නැති ස්ථානයක් අනුරාධපුර මිහින්තලාවේ සිට උතුරු දෙසට කිලෝමීටර් 6ක් පමණ ඈතින් පිහිටි දොරමණ්ඩලාව කියන ගම්මානයේ සිට ඒ දොරමණ්ඩලාව පුරාණ රජමහා විහාරයේහි සිටයි මේ ධර්ම දේශනාව පවත්වන්නේ ඉතිහාසයේ දන්න ඇතෝ දොරමණ්ඩලාව කියනකොට යම්කිසි ඈත අතීතයක සිහිවටනයකට මනස යවන්නට බලාපොරොත්තු වෙනවා. එකපාරටම යනවා දොරමණ්ඩලාව කියද්දී. මේ ප්‍රදේශයේ ඇත්තන් හොඳට දන්නවා. ඉතා පුරාණේ සිටි පණ්ඩු අස්දේව රජතුමාගේ දියණිය උම්මාද චිත්‍රා කුමරිය කුමරියට ලැබුණ දරුවා දිග්ගාමිනී කුමාරයාට දව ලැබිච්ච දරුවා තම මාමාවරුන්ගෙන් සඳවා තබා ගැනීම සඳහා සඟවා තැබුවේ මේ ප්‍රදේශයේ මේ ගොපලු ගම්මානය. ඒ ගොපලු ගම්මානයේ මේ පිරිස රජුරන්ට පස්ගෝ රසයෙන් සංග්‍රහ කළ බව කියනවා. නිසා මේ ගම්මානයත් එක්කල තිරිච්ච සම්බන්ධතාවයන් උඩ ඒ කුඩා කුමරුවා මේ ගම්මානයෙහි ගොපලු නායකයා යටතේ හැදුනවදුනා. පසුකාලීනව ඒ පණ්ඩුකාභය නමින් ඇතිදැටි වෙච්ච කුමරුවා රජයට පැමිණිලා තමන්ට මේ ගම්මානයෙහි වාසය කරද්දී උපකාර වෙච්ච ගම්වාසීන්ට මේ ගෝත්‍රිකයන්ට වන්දනාව පිණිස දේවාලයක් මේ ස්ථානෙහි කෙරෙව්වා. මුලින්ම මේ ස්ථානෙහි කරවලා තියෙන දේවාලයක් අද තියෙනවා සඳුන් අරටුවකින් කරන ලද විෂ්ණු දෙපතිමාව මේ ස්ථානෙහි. ඒ මිහිඳු මහ රහතන් වහන්සේ වඩින්න අවුරුදු 100 ගණනකට ඉස්සෙල්ලා. ඊට පස්සේ 6 වෙනි සියවසේදී පමණ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදී පමණ වළගම්බා රජතුමා මේ ස්ථානෙහි විහාරස්ථානයක් කෙරෙව්වා. ඒ ක්‍රිස්තු පූර්වද ක්‍රිස්තු වර්ෂද මට හරියට නිච්චේ නැහැ. ක්‍රිස්තු පූර්ව වෙන්නට ඕනේ. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ මේ ස්ථානෙහි භික්ෂුන් වහන්සේලාට ආරාමයක් කෙරෙව්වා. එතකොට අපිට හොඳට පැහැදිලි වෙන දෙයක් තියෙනවා මෙතන. මේ විහාර ආරාම කොහොම කෙරෙලා තියෙන්නේ? හිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනින් පස්සෙත්
එවැගේම විශේෂයෙන්ම දේවානම්පියතිස්ස රජතුමාගේ කාලය ආශ්‍රිතව කෙසේවත් මේ ප්‍රදේශයේ ඉදි කරලා තියෙන්නේ මේ විහාරය වලගම්බා රජතුමාගේ කාලයේදී. දැන් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩින්න ඉස්සෙල්ලා දේව සංකල්ප මේ තිබුණා. මේ බෞද්ධ සංකල්පයක් තිබුණා නම් මිහිඳු මහ රහතන් වහන්සේට මෙහි වඩින්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ බෞද්ධ සංකල්ප කියන්නේ බුද්ධ ශාසනය වශයෙන් තිබුණා නම් මෙහි වැඩම කරන්න වෙන්නේ නැහැ. ඒ තියම් කිසි ආකාරයක වන්දනමාන කරපු දෙවියන් කෙරෙහි විශ්වාසය තිබු පිරිසක් මෙහි සිටි බව පැහැදිලි වෙනවා. මොකද මෙය ඉන්දියාවට බොහොම ආසන්නයෙන් තියෙන රටක්. දැක්වෙනවා අපේ ශාසන ඉතිහාසයට යනකොට පණ්ඩුකාභය සමය කොයි හැටියටත් ශාසන ඉතිහාසයට යනකොට මේ පින්නතුන් කවුරුත් දන්නවා තපස්ස බල්ලික කියලා දෙදෙනෙක් බුදුරජාණන් වහන්සේට බුදුවෙච්ච ආසන්නයේදීම විලඟ මීපැණි පූජාවක් කළ බව. ඒ තපස්ස බල්ලික දෙදෙනා විලඟ දෙබෑයන් සහෝදරයෝ දෙදෙනෙක් වෙළඳාමේ ගිය ගමදිවට වෙළඳාමේ ගිය සහෝදරයෝ දෙන්න බුදුරජාණන් වහන්සේ පසක ඉන්නවා දැකලා ඒත්තන් පිළිවෙල කරගෙන ගිය ඒ විලඟ මීපැණි බුදුරජාණන් වහන්සේට පූජා කළා. පැහැදිලි දෙයක් තමයි එහෙනම් ඒ තපස් බල්ලික දෙදෙනාගේ ගාවත් හොඳ උතුම් ගති තිබුණා කියලා ශ්‍රමණයන් දැකලා තමන්ගේ ගාව තියෙන තමන්ට කන්න ගෙනාපු දෙවුනත් පූජා කිරීමට ඒත්තන් සරසී සිටියා. ඒ පුරුද්ද ඒත්තු ගාව තිබුණා. තපස්ස බල්ලිකලා එහෙනම් ආර්යෝ නෙමෙයිද? ආර්යෝ කියලා කියන්නේ උතුම් ගති ඇති පිරිසක්. ආර්යෝ කියලා කියන්නේ නිකම්ම නිකම් ප්‍රදේශ නිසා හෝ පරපුරෙන් පැවතෙන මිනිසු නිසා හෝ ආර්යෝ කියන්නේ නැහැ. ආර්යෝ කියලා කියන්නේ ආර්යෝ කියන්නේ උතුම් කියන එකයි. උතුම් ගති ඇති මිනිස් පිරිසක් නිසා තමයි ආර්යයන් කියලා කිව්වේ. අන්න තපස්ස බල්ලික දෙදෙනාට ආර්ය ගතිසිරි තිබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විජයාගමනයට පෙර අවුරුදු 45කට ඉස්සෙල්ලා, ඒ කියන්නේ තපස්ස බල්ලික දාණයට ආසන්න කාලයේදීමයි ලංකාවට වැඩම කළා. යක්ෂයන්ගේ ආරවුලක් සංසිඳෙව්වා කියන යක්ෂය දමනය කළා. පොතේ සඳහන් වෙනවා, මහා වංශයේ හිම තැන්වල සඳහන් වෙනවා, බුදුරජාණන් වහන්සේ අහසේ පත්කඩයක් එලාගෙන ඒ පත්කඩය හාත්පසින් ගිනි ජාලා මවලා යක්ෂයන්ව බය ගන්නලා ගිනි දිවෙනට පළවා හැරියා කියලා. මෙය බොහෝම සැලකිල්ලෙන් ගත යුතු තැනක්. බුදුරජාණන් වහන්සේ යක්ෂයන්ව මේ විදිහට බය ගන්නලා පළවා හැරියා කියලා කියනවා. බුදුහාමුදුරුවෝ එහෙම කවුරුත් පළවා හරින කෙනෙක්ද? මම හිතන්නේ ඕනෑම කෙනෙක් දන්නවා බුදුහාමුදුරුවෝ එහෙම කෙනෙක් නෙමෙයි කියලා. බය ගන්නලා කවුරුවත් එළවන කෙනෙක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව දමනය කළා කියනවා නම් ඒක අයිති වෙන්නේ බුදුහාමුදුරන්ගේ අනුත්තරෝ පුරිස ධම්මසාරති ගුණය තුළටයි. අනුත්තරෝ පුරිස ධම්මසාරති කියනකොට බුදුරජාණන් වහන්සේ ඒ දමනය කිරීම කළේ ඒ ගිනි වලට බය කළවත්, ආයුධ වලින් බය ගන්නලවත්, පොළුමුගු වලින් බය ගන්නලවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒ හික්මවීම කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයලා දමනය කළා. සීල සමාධි ප්‍රඥා තුලින් දමනය කිරීම කළේ. ඒ වගේම ධර්ම දේශනා කළා. ඒ අතන්ට ඒ හික්මවල ආර්ය අෂ්ටාංගික මාර්ගෙහි ඒ දමනය කළේ. යක්ෂයන් දමනය කළා කියලා කියනවා නම් අපිට පිළිගන්නට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ ඒ අත්තන්ව මේ ශාසනෙහිලා හික්මෙව්වා කියන එක, ආර්ය අෂ්ටාංගික මාර්ගයලා හික්මෙව්වා කියන එක. ඒකයි ශාසන විග්‍රහය, ධර්ම විග්‍රහය. එහෙමනම්
බුදුහාමුදුරුව යක්ෂයින්ව ගිරි දෙවියන්ට පන්නනවා කියන කතාව සම්පූර්ණයෙන්ම ධර්මානුකූලව නම් පිළිගන්නට පුළුවන් දෙයක් වෙන්නේ නැහැ. ඒකට හේතුකුත් තියෙනවා. එහෙම එකක් වෙලා නැහැ කියලා. අවුරුදු 45කට පස්සේ විජය ලංකාවට එනකොට කුවේණිය මුණ ගැසුණා. ඒ කුවේණිය කවුද? යක්ෂණිය. බුදුරජාණන් වහන්සේ යක්ෂයන්ව අවුරුදු 45කට ඉස්සෙල්ලා ගිරිදිවයින්ට පළවා හැරියා නම් කුවේණිය විතරක් නෙමෙයි හිටියේ තව යක්ෂ පරම්පරාවක් හිටියා. එහෙනම් අවුරුදු 45කට පස්සේ ඒගොල්ල ලංකාවට කොහෙන්ද? බුදුහාඳුරෝ ගිරිදිවයින්ට පැන්නා නම් කුවේණිය ඇතුළු ඒ පිරිස ලංකාවේ ඉන්න විදිහ නැ විජේනකොට අවුරුදු 45කට පස්සේ. එහෙනම් හිතන්නට ඕනේ මේ යක්ෂයෝ කියන්නේ කවුද? දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ විලඟ නීපනි පූජාව ගැන කියනකොට තපස්සු බල්ලික කියලා කිව්වා මිසක් ඒගොල්ලෝ යක්ෂයෝද නාගයෝද කියලා කිව්වේ නැහනේ. යක්ෂයෝද නාගයෝද කියලා කිව්වේ නැත්නම් ඒ ඇත්ත යක්ෂයෝ වෙන්නත් බෑ නාගයෝ වෙන්නත් බෑ. තපස්සු බල්ලික නාමයෙන්ම කියනවා වෙළඳ දෙබෑයන් කියලා කියනවා නම් ඒ ඇත්ත හොඳ මිනිස්සු මිසක් යක්ෂයෝ නාගයෝ නෙමෙයි. එහෙනම් මෙහි යක්ෂයෝ නාගයෝ හිටියේ නැහැ. මෙහි හිටියේ හොඳ මිනිස්සෝ. ඒකද ඒ මිනිස්යන්ගේ ඇදහිලි තිබුණා නෝයි. යක්ෂයන් ඇදහුවා, නාගයන් ඇදහුවා. මේකම ඉතිහාසයේ කියනවා චිත්‍රරාජ කාලදේවල කියන කාලදේවනේ කාලදේව කියන යක්ෂයින් දෙදෙනාට පණ්ඩුකාභය රජුගේ දේවාල කළා කියලා කළගුණ සලකන්නට. මේ යක්ෂයින් දෙන්නාට දේවාල කළා කියන්නේ ඒ යක්ෂයන්ට දේවාල කළා නෙමෙයි. ඒ යක්ෂය දෙන්නා යක්ෂ ගෝත්‍රික දෙන්නේ. ඒකට අමුතුවෙන් සාධක හොයන්න ඕනේ නැහැ. මොකද ඒගොල්ලෝ ලංකාවේ හිටියා. යක්ෂ ගෝත්‍රිකය දෙන්නේ. ඒ යක්ෂ ගෝත්‍රිකය දෙන්න අනුස්මරණය කළා. ඒ ඇත්තන් වෙනුවෙන් දේවාල දෙකක් හැදුවා කියන එකයි සංකල්පය. දැන් අපි දන්නවා අපි වර්තමානයේ කරනවා නේද? වීගිය ඇත්ත සිහිපත් කළා බුදු ගෙවල් හදනවානේ. සමහර දේවාලත් හදනවානේ විජයත්තන් සිහිපත් කළ පින් දෙන්නට කියලා. දැන් එතකොට පැහැදිලි වෙනවා සංකල්පය මොකද්ද කියලා. එහෙම මිය ගිය ඇත්තන් සිහිපත් කළ අර පූජනීය ස්ථාන ගොඩනංවන එක එදා තිබුණා. ඒක අද තියෙනවා. නැත්තම් අර යක්ෂය දෙන්නට ඉන්න ගෙවල් හදලා දුන්නා කියන කතාව නෙමෙයි ඒකෙන් අදහස් වෙන්නේ. දේවාල ගොඩනැගුවා. පුදුමයක් නැහැ. දේවාල සංකල්පයේ තියෙන ජම්බුද්දීපයත් එක්කලා සම්බන්ධතාවයන් තිබිච්ච බව හොඳටම ඉතිහාසය හා තහවුරුයි. අර වෙළඳ දෙබෑයන් ගැන කතා කරනකොට එහාට ආවා එහාට මෙහාට ආවා ගියාන ඔය නම්ගම් වගේ දේවල් එහෙම මෙහෙම දෙපැත්තට යනවා. ඇදහිලි විදිහට එහෙම මෙහෙම දෙපැත්තට යනවා. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්න ඉස්සෙල්ලා මේ දේව ඇදහිලි ලංකාවේ පැවතුණු බවට සැකයක් නැහැ. ඒ වගේම යක්ෂයන් නාගයන් වශයෙන් ඒ ඇත්තන් ගෝත්‍රිකයන් වශයෙන් බෙදී සිටියොත් යම් යම් ඔය ඇදහිලි හේතු කොටගෙන ඒ යක්ෂ ගෝත්‍රිකයන් නාග ගෝත්‍රිකයන් අද වුණත් නැත්තේ නැහැ. අද වුණත් ඉන්නවා මේ සමාජයේ. යම් කිසි ඇත්ත පිළිගන්නවා නේද? යක්ෂයන්ගෙන් තමන්ට යහපතක් කරගන්න පුළුවන් කියලා. යක්ෂ පින්තූර ගහගත්තාම තමන්ට යහපතක් කරගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඇස්වාකට වහෙම යනවා කියන්නේ. ගෙවල් වල ඇතුල් වෙනකොට එළියෙන් හරි පිටින් හරි යක්ෂ මූණු ගහනවා නේද? ඒ ගහන්නේ ඇයි? හුඟක් දෙනා කියනවා ඒ යක්ෂ මූණු ගහන්නේ ඇස්වාකට වහන්නේ තියෙන කියලා. සමහර කර්ම පුංචි පල්පත්වලත් ගහලා
යක්ෂ මූණ නාග මූණ මොකටද මේ තල්පතේට ඇස් සහකට හගන්න කවුරුවක්වත් පින්වත්නි දැනගන්නවද කොඩි විනියක් ගෙට එනවා කියලා ගෙට කොඩි විනිය වදිනවා කියලා හිතනවද ඇත්තටම කොඩි විනිය ගේ ඇතුලේ වන්දනාවට තියලා තියෙන දේව රූප පවා කොඩි වින බව දැනගන්න ගෙට ගත්ත සමහරකට වෙළඳ ආයතනවල ගහලා තියෙන දිගටම දෙවියන්ගේ පින්තූර 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 නිකන්ම කොඩි විනියක් ගත්ත ඇතුලට ඔය සංකල්ප මොකද කොඩි විනිය කියලා කියන්නේ හුඟක්වට අයහපත සැලසෙන ක්‍රියාවන් කියන්නේ ඒ සඳහා කරන තමන් විසින් කරන හෝ අනුන් විසින් කරගන්න තමන් විසින් කරගන්න හෝ අනුන් විසින් කරන දේවල් කොඩි විනිය කියලා කියන්නේ බුදුහාඳුර දේශනා කරනවා බහං වේ සරණං යන්ති පබ්බතානි වනානිච බොහෝ ඇත්තන් බොහෝ දේවල් සරණ යනවා මොනවාද පබ්බතානි වනානිච මහා පර්වතය සරණ යනවා කියනවා ඒවෙන් පිහිට පතනවා කියනවා දැන් දක්වන්නම් ඉසිගිලි ආදී මහා පර්වත සරණ යනවා කියලා මොකද ඒව හාස්කම් තියනවා කියලා ඊගාවට මහා වනාන්තර වල හාස්කම් තියනවා කියලා ඒව සරණ යනවා දැන් සමහරක් ආවිනවනේ මොන අපි දන්න සමහරක් තැන් තියෙනවා අම්පාර පැත්තේ ඒ වනාන්තරයේ පැත්තෙන් යනකොට ඒ ඇත්ත එතන අත්තක් කඩලා එල්ලනවා එල්ලනවා මේ ගමන නිරුපද්‍රිතව කරගෙන මට ආපහු එන්නට ලැබේවා කියලා ඒ කැලේ ඒ මහා වනාන්තරයේ අධිගෘහිත දෙවියන්ට දෙවියන්ගෙන් පිහිට ඉල්ලලා කරන්නේද කරනවා ඒවා කරනවා අනේක මහා වනාන්තරත් සරණ යනවා කියලා කියන මිනිස්සු ආරාම රුක්ඛ චේත්‍යානි ඒ විතරක් නෙමෙයි ආරාම කියලා කියන්නේ බොහෝම ලස්සන සුන්දර තැන් ඒගේ ආරාම මහා විශාල වෘක්ෂ කාලාන්තරයක් තිස්සේ අවුරුදු සිය දහස් ගණන් පැරණි වෘක්ෂ ඒවත් සරණ යනවා මොකද මෙච්චර කාලයක් තිස්සේ මේ ගහ විශාලිත වෙවිලා තියෙන්නට නම් මොකක් හරි මේක හේතුවක් තියෙන්න ඕනේ දෙයියෙක් අධිග්‍රහිත වෙන්නට ඕනේ කියලා ඒ අතනින් පිළිගැනීම් තියෙනවා ඒ කියන්නේ වෙනත් මේක ජාතක පොතේ තියෙන සිදුවීමක් මට ජාතක කතාව හරියට මතක නැහැ මේ දැන් මනසට ආව සිදුවීමක් මම කියන්න එක්තරා රාජකුමාරයේ ගමනක් යද්දී මහා වනාන් මහා විශාල වෘක්ෂයක් දැක්කා එයා මේක දැකලා හිතුවා ඒකාන්තයෙන්ම මේ වගේ විශාල ගහක නම් බලවත් දේවතාවෙක් ඉන්නට ඕනේ කියලා මෙයා අර ගහ වටේට කොම සුද්ධ කළා උපහාරයක් දක්වලා මේක දේවතාවට කිව්වා මට ඉක්මනින් රාජ්‍ය ලබා දුන්නොත් මම මේ රාජ්‍යයේ අයිති ඔක්කොම රජවරුන්ගේ ලේවලින් මේ වෘක්ෂ දේවතාවට පූජා පවත්වනවා කියලා කුමාරී තාත්තගේ අවෑමෙන් පුතාට රජකම ලැබුණා ඉක්මනින් මෙයා හිතුවේ මොකද්ද දෙවියන් හින්දා තමයි මට රජකම ලැබුණේ කියලා ඔක්කොම රජවරු ටික ගෙනල්ලා අතන තියලා බිලි පූජාව කරන්න ලෑස්ති වුණා එක්තරා රජ කෙනෙකුගේ විසවක් ඥානවන්ත විසවකගේ මග පෙන්වීම නිසා ඒ විසව රජුරවන්ට කරුණ වටහලා දෙද්දී ඇත්තටම වෘක්ෂ දේවතාවෙක් හිටියා එතන ඒ වෘක්ෂ දේවතාව ඉන්නවනේ අපේ ආකාශත්තාජ බුම්මත්තා කියලා දේවතාව ගැන සඳහන් වෙන්නේ ඒ දේවතාවකම හිතුණා මේ මනුස්සයා මොකද්ද මේ කරන්න යන්නේ කියලා ඒ මනුස්සගේ මිත්‍යා දෘෂ්ටියක් හින්දා මේ මනුස්සයා මොකද්ද මේ කරන්න යන්නේ කියලා මගේ මේ විමානේ ඔක්කොම කිලිටිකල්ලා වනසලා දාන්නේ මේ මනුස්සයා මේ හදන්නේ කියලා ඉතින් දේවතාව වුණා ත්‍රස්ත වෙලා හිටියා මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා ඉතින් අර දේවතාව මෙතෙන්දි පෙනී ඉඳලා අර කුමාරයාට කිව්වා ඔහොම කළා හරියන්නේ ඔබ එක්කෙනෙක්ව ගෙනාවේ නෑ මෙතෙන්ට රජවරු විසවරු ඔක්කොම ගෙනාවා හැබැයි එක්කෙනෙකුට දරුවෙක් ලැබෙන්න ඉන්න හින්දා එයාව ගෙනාවේ නෑ එක්කෙනෙක් අඩුයි එයා ගෙනාවේ නෑ කියලා කිව්වා
ඉතින් අන්තිමට එයාවත් එක්කන් ආවා. එක්කන් ආපු වෙලාවේදී ඒ විසව ඥානවන්තයි. ඒ විසව රජුරණ කරුණ කිව්වා ඔබට දෙවියෝ නෙමෙයි රජකම ලබා දුන්නේ තාත්තගේ අභාවය නිසා ඔබට නිකම්ම රජකම එන්න තිබුණා. දෙවියෝ ලබා දීපු එකක් නෙමෙයි තාත්තා මැරුණා ඒ නිසා රජකම ලැබුණා. මේ විදිහට කරුණ එකින් එක විග්‍රහ කරනකොට අර දේවතාවා මොකද කරේ? සාදුකාර දෙන්න පටන් ගත්තා. සාදුකාර දෙන්න පටන් ගත්තා. සා දේවතාවක් කියලා ඒකේම තමයි මම හින්දා නෙමෙයි ඔයාලා දුන්නේ ඔන්නයි කියන කාරණාව හින්දා කියලා අර දේවතාවා පහදලා දෙන්න පටන් ගත්තා. අන්තිමට මේ රජතුමා පංචශීලයේ පිටර තමයි අර දෙවිය අතහැරියේ. බලන්න අද අපිත් ඔය ළඟ ගිලින්නේ නැද්ද? අර කුමාරයා ගිල්ල නැද්ද? අදත් ඔය ළඟ ගිලින්නවා අපේ ඇතුළ. ඔය වගේ දේවල් කරන්න ගිහිල්ලා එක එක තැන්වල යදීම් පිදීම් කරන්න ගිහිල්ලා අන්තිමට මොකද කරන්නේ? ඒවා දෘෂ්ටි වශයෙන් ඔළුවට දාගෙන තමයි ජීවිතේම මිත්‍යා දෘෂ්ටිකෙන් බාහිර පත් වෙලා විනාශයට පත් කරගන්නවා. අපරාධේ වටිනා මිනිස් ජීවිතය වටිනා ලෞකික වටිනා ඒ කියන්නේ දුර්ලභ ලෞකික මනුෂ්‍යත්ව භාවය මිත්‍යා දෘෂ්ටි හේතු කොටගෙන ආඝාතයට දාගන්නවා. පුදුම විනාශයකට පත් කරගන්නවා. බුදුරජාණන් දේශනා කරන ඇයි මේ මිනිස්සු මේවා සරණ යන්නේ? මේවාගේ දේවල් චෛත්‍ය කියන ඒවා චෛත්‍ය කියලා කිව්ව උත්තර අදහස් කරන්නේ අපි බැලලා තියෙන මේ ඒ චෛත්‍ය නෙමෙයි. යම් කිසි කෙනෙක් ඔයරි විශ්වාසයන් උඩ පුදන්නට කියලා යමක් හදා ගන්නවා නම් ඒ චෛත්‍ය තමයි. දැන් මෙතනවත් මේ ගල්ලේනේ දේවාලයක් කරා කියලා කියන චෛත්‍ය පිළිදෙන්න තැනක් කළා කියන එකයි ඒ චෛත්‍ය. ඒ එහෙම කළා ඒ සරණ යනවා. ඒ පීඨ පතනවා. ඇයි පීඨ පතන්නේ? පුරාණඳුර කියනවා මනුෂ්‍යා භරත ජිතා. ඇයි කවුද මිනිස්සු එක සරණ යන්නේ? ඇයි සරණ යන්නේ? භරත ජිතා. බියෙන් තර්ජිත වෙලා. ඒ මිනිස්සු බයගල ත්‍රස්ත වෙලා බයෙන්. ඇයි මේ බයෙන් ත්‍රස්ත වෙන්නේ? නැවත මතක් කරලා දෙනවා පින්වත්නි. ඇයි බය? කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. පංචකාමයන් නිසා පංචකාම තෘෂ්ණාව නිසා මේ භය ඇති වෙලා තියෙන්නේ. මේකේ ඇති වෙලා තියෙන්නේ. යෝ දුක්ඛ මද්දක්ඛි කුතෝ නිදානං කාමේසු සෝ ජන්තු කතං නම්මෙය්‍ය. යමෙක් දුකට හේතුව කොතනදයි කියලා දන්නවනම් කාමයන් කෙරෙහි ඒත් නැත්තා කෙසේනම් නැඹුරු වෙයිද කියලා අහනවා. එතකොට මොනවද කාමය කියලා කිව්වේ? ඇහැ පිනවන්න තියෙන දේවල් රූප කෙරෙහි කාමයට රූපකාම. කන පිනවන්න තියෙන දේවල් ශබ්දයන්ට තියෙන කැමැත්ත කාමය ඒවා හොයාගෙන යන්නට. දිවට රසයන් දිව පිනවන්න තියෙන කාමය. නහයට ගන්ධයන් නහය පිනවන්න තියෙන කාමය. ශරීරයට සැපදෙන ස්පර්ශ පිනවන්න තියෙන කාමය. මොනවාද ස්පර්ශ? විශේෂයෙන්ම ස්වාමියාට භාර්යාව, නැත්නම් ස්ත්‍රියට පුරුෂයා, පුරුෂයාට ස්ත්‍රිය, අම්මට තාත්තට දූ දරුවෝ, දූ දරුවාට අම්මා තාත්තා. මේ ඇත්ත මේ ඉන්ද්‍රියන් ඔක්කොම පිනවනවා, විශේෂයෙන්ම කය පිනවනවා. તો මේවා තමයි කාමය කියලා කිව්වේ. මේවාට තියෙන තෘෂ්ණාව තමයි දුක කියලා කිව්වේ. දුකට හේතුව මොනවාද? අන්න අර දේවල් වලට තෘෂ්ණා ඉපදවීම. බුදුහාමුදුරුවෝ පින්වත්නි තෘෂ්ණාව ප්‍රහාණය කරන්න උගන්වපු ශාස්ත්‍රවරයා නේද? බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකක් හින්දාද දුක ඇති වෙනවා කියලා? දුකට හේතුව දුකින් මිදීමේ මාර්ගය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දුකයි කියලා දේශනා කළේ මොකද්ද? ඔය ඇස් කැක්කුම, ඔළුවේ කැක්කුම, බඩේ කැක්කුම, බඩගින්න, ඕවා නෙමෙයි බුදුහාමුදුරුවෝ දුකයි කියලා දේශනා කළේ. බුදුහාමුදුරුවෝ දුකයි කියලා දේශනා කළේ සංඛිප්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. කොටින් කියනවා නම් මේ උපාදානස්කන්ධ පංචකෙම දුකයි. මේ රූපය
දුකයි වේදනාව දුකයි සංඥා දුකයි සංඛාර දුකයි විඥාන දුකයි පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා කිව්වේ මේ එක එක ගත්තාම නෙමෙයි මේ පහ එකට එකතු වුණා නම් යම් තැනක අන්න එතන තමයි දුක හටගත්තා කියලා කිව්වේ පින්වත්නි සමහර දිනාට හරි ප්‍රශ්නයක් සමහර මේ මහා විද්වතුන් කියන ඇත්තොත් කියනවා ආ මේ මිනිහේ තිරසනෙක් වෙන්න හේතුවක් නැහැ මේ බෞද්ධයෝ කියනවා සමහර කරාට සමහර ස්වාමීන් වහන්සේලාත් ලිස්සලා අරිනවා මේ ප්‍රශ්න කූඹි වගේ සත්තු කොහොමද මිනිස්සු වෙන්නේ මිනිස්සු වගේ සත්තු කොහොමද කූඹි වෙන්නේ කියලා සමහරු ලිස්සලා අරිනවා සතෙක් නේද කූඹියා සතෙක් නේද කූඹියා කියන්නේ අපි සතෙක් කියලා පිළිගන්නවා කූඹියා වේයා සතෙක් කියලා පිළිගන්නවා මොකද්ද සතා කියලා කිව්වේ සතා කියලා කිව්වේ මොකද්ද කියලා කිව්වොත් බුදුහාඳුරන්ගේ විග්‍රහයම තියෙනවා යථාපි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති මේ අංග සම්භාර ගොඩක් එකතු වෙච්චහම රතයක් කියලා කියනවා දැන් අපි හිතමු කාර් එකක් තියෙනවා කාර් එකේ රෝද හතර අයින් කරපුවාම කාර් එකක් කියනවද කියනවද එන්ජින් එක අයින් කරපුවාම කාර් එකක් කියනවද ඔක්කොම අනිත් අනිත් කැල් ටික අයින් කරපුවාම ඒකට කාර් එක කියලා කියනවද මේ ඔක්කොම එක විදිහට එකතු කරගත්තොත් එතකොට කාර් එකක් කියලා කියනවා ඒවන් කන්දේසු සන්තේසු අන්න ඒ වගේ යම් තැනක මේ පංච උපාදානස්කන්ධය කියන රූපය වේදනාව සංඥා සංඛාර විඥාන කියන මේ පහ ඒක රාශීව ඇති වුණාද යම් තැනක එතකොට එතන සත්වයි කියලා සම්මුතියක් වෙනවා කූඹියා ගත්තොත් මොකද්ද රූප වේදනා සංඥා සංඛාර විඥාන නෙමෙයිද කූඹියා කියලා කියන්නේ ඒ පහ තමයි උටක් තියෙන්නේ දැන් බලන්න කූඹියට රූපයක් තියෙනවද මේක මම හිතනවා බුද්ධ ආගමේ කෙනෙකුට ක්‍රිස්තියානි කෙනෙකුට මුස්ලිම් කෙනෙකුට කියලා ભેදයක් නැහැ සුංචි දරුවෙකුට කියලා වෙනසකුත් නැහැ මේක හැමදෙනාටම තේරුම් ගන්න පුළුවන් දෙයක් වෙයි කූඹියට රූපයක් තියෙනවද කූඹියට රූපයක් තියෙනවා අපි හිතමු අපි කොහේ හරි මීපැණි ටිකක් දානවා කූඹි නැත්නම්කට මීපැණි ටිකක් දානවා ටික වෙලාවක් යනකොට කූඹියේ තෙන්ට ඇවිල්ලා ඒගොල්ලෝ ගිහලා කවුරුත් කියන ගන්න ඔයාලට කූඹි දැම්මම තෙන්ට මේ කූඹිද අපි දැම්මා කියලා මීපැණි කියලාද නෑ නමුත් ටික වෙලාවකට කූඹි ඇවිල්ලා කොහොමද ආවේ ඌට යම්කිසි දැනීමක් සංඥාවක් ලැබුණා ඒ සංඥාවත් එක්කලා ඌට ඇතුණ රස තෘෂ්ණාවක් ඒ රස තෘෂ්ණාව තමයි ඌට වේදනාවක් කියලා කිව්වේ සුඛ වේදනාවක් ඇති වුණා ඒ සංඥාවත් එක්කලා ඇතිවෙච්ච සුඛ වේදනාව තියෙනවා සංඥා වේදනා ඒක ඇති වෙන වේදනාව ඇති වෙනකොටම අර තෘෂ්ණාව බලපානවනේ සංඛාර එතකොට වේදනා සංඥා සංඛාර සහිත උගේ මනස තමයි විඥාන කියලා කිව්වේ මොකද කූඹියට සාධාරණ නැද්ද ඒක කූඹියට සාධාරණ නැද්ද ඕනෑම උගත් නැති කෙනෙකුට නම් ඒක තේරෙනවා මේ සතාටත් හිතක් තියෙනවා කියන එක ඒ හිතට අනුව ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා ඌටත් ආශාවල් ඇති වෙනවා ඉඟි දැනෙනවා කියන්නේ සිතේ ක්‍රියාකාරීත්වය දැන් අපි තුම කොච්චර ඌට ඒක ආසද කියනවනම් ඌට සමහරකට හිතෙන්නේ නැහැ මේකට ගියොත් එහෙනම් මගේ විනාශය සිද්ධ වෙනවා කියලා මොකද විඥානීය අච්චර හිතලා කටයුතු කරන ඌට දිනු නැහැ සතෙක් හින්දා නමුත් ඌ සමහරකට ජෑම් එකට උනා යනවා හැබැයි ජෑම් එකට ගියාම මොකද වෙන්නේ ඒක ඇල්ල මරිනවා රස තෘෂ්ණාවට ගියාට ඒක ඇල්ලලා ඌ මරනවද ඌට හිතාගන්න ශක්තියක් නැහැ මේකට ගියොත් මාව මේකේ ඇල්ල මේකේ මාව විනාශ වෙනවා කියලා අන්න ඒක මිනිහාගේ සතාගේ තියෙන වෙනස අර විදිහට ඒ වෙනි සංඥා යන බුද්ධියෙන් හිතලා කටයුතු කළ තීරණය කරන්න එයාට පුළුවන් කමක් නැහැ එහෙම තීරණය කළා කටයුතු කරන්න පුළුවන් කමකුත් නැහැ ඒ සතාට නමුත් මිනිසාට හිතාමතා කටයුතු කිරීමේ ශක්තිය තියෙනවා මෙන්න මේ දෙක තමයි වෙනස අර සතාගේ දැන් ඕක ක්‍රමක්‍රමයෙන් දිනු වෙනවා
සතාගේ තත්ත්වය අනුව ක්‍රමක්‍රමයෙන් විඥානීය ශක්තියක් වර්ධනය වෙනවා. අන්තිමට මිනිස්යා ගාවට එනකොට මිනිහා මනුස් මනුස් කියලා කියව උසස් කරන්න පුළුවන් මනසක් තියෙන නිසා. උසස් මනසක් තියෙන නිසා. ඒ නිසා ඒ උසස් මනසක් තියෙන මිනිස්යා ටිකක් සිතාමතා කටයුතු කරනවා. සිතාමතා කටයුතු කළ යුතු මේ මිනිස්ය විතර සිතන් නැතුව කටයුතු කරන තවත් පිරිසක් මේ ලෝකේ ඉන්නවද? ඉන්නත් එක අංශයකින් නම් හොඳට හිතනවා තමන්ගේ වාසියට. නමුත් මිනිස්කම ගැන හිතන්නේ නැහැ. හිතන්නේම නැත්තේ තමන්ගේ මිනිස්කම ගැනයි. මනුස්සත්වය ගැන හිතන මිනිසයා කවදාවත් මිනිසක් බව නොපෙනෙන බලවේග වලට පාවලා දෙන්නේ නැහැ. ඉන්නත් ආත්ම ගෞරවයක් තියෙන කෙනෙක් කවදාවත් තමන්ගේ ශක්තිය අනුන්ට පාවලා දෙන්නේ නැහැ. ශක්තිය තියෙනවා. දැන් අපි හිතමු ලෝකය දැන් ඔන්න සියල්ල දෙයියෝ මැව්වයි කියලා පිළිගත් දර්ශන තියෙනවා ලෝකේ. ඔන්න හිතලා බලන්න. දෙවියන් වහන්සේට ඕන විදිහටයි ඔක්කොම තියෙන්නේ කියලා දෙවියෝ මේක මැව්වා කියලා හිතාගෙන ලෝකය හතරස් කියලා කිව්වා. ලෝකේ රවුන් කියලා කියපු මිනිස්සුන්ම මැරුවා නේද? නේද? එහෙනම් ලෝකේ රවුන් නැද්ද? රවුන්. එතකොට දෘෂ්ටියෙන් හින්දා මොකද කරගත්තේ? බලන්න මහා ඥානවන්තයෙක් ඝාතනය කළා. දැන් සමහරකට ඔක්කොම දෙවියන් වහන්සේගේ කියලා හිතුවනම් ලෝකේ අද තියෙන මේ විද්‍යා දියුණුව තියෙද? තියෙද? නෑ. දෙවියන් වහන්සේගේ කැමැත්තට මිනිසා මැවුණා කැමැත්ත අනුව යා යුතුයි කියලා කිව්වනම් වෛද්‍ය විද්‍යාවක් දිනුවේද? මොකද වෛද්‍ය විද්‍යාවෙන් කරන්නේ මැරෙන්න යන මිනිහව ජීවත් කරන්න හදන එකයි. දෙවියන් වහන්සේට ඕන හින්දා දෙවියන් වහන්සේ කරන හින්දා උපදිනවා මැරෙනවා කියලා කියනවනම් වෛද්‍ය විද්‍යාව දිනුවේද? නෑ. ඥානවන්තයෝ එවැනි මිත්‍යා සංකල්ප පැත්තකට දාලා ආත්ම විශ්වාසයෙන් වැඩ කරනවා. තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා ඒ බුද්ධියෙන් කරන්න ඕන දේවල් ටික ඒගොල්ල කරනවා. දැන් අපි හිතමු දෙවියන් වහන්සේගේ නාමයෙන් කියලා කියාගෙන හිටියනම් දෙවියෝ මැවුණා කියලා කියාගෙන හිටියනම් කම්පියුටර් එක හැදෙයිද? හැදෙයිද? හා කම්පියුටර් එක හැදෙන්නේ නැහැ. හා පිනත් බලන්න අද තාක්ෂණයේ දිනු වෙලා ඉස්සරහට එනවා. විද්‍යාව දිනු වෙලා ඉස්සරහට එනවා. මේකයි කර්ම කර්මඵල විශ්වාසය කියන්නේ. හා මේ කාංශයක කර්ම කර්මඵල විශ්වාසයක්. අහසට යදයද ලැබේවා ලැබේවා වේවා වේවා කියලා හිතියේ නැහැ ඥානවන්ත ජනතාව. ඥානවන්ත ජනතාව අර තාක්ෂණය නැත්නම් තමන්ගේ බුද්ධිය පාවිච්චි කළා කළ යුතු දේ කළා නොකළ යුතු දේ අයින් කළා ඉස්සරහට ආපු නිසා තමයි මේ දිනුව ඇති වුනේ. මේ தত্ত্বය ලොවට සනාථ කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. අද බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවකයෝ ටික මොකද කරන්නේ? අර දේව විශ්වාසයේ කරපින්නගෙන හිටපු ඇත්තෝ ඒව පැත්තකට දාලා දිනුව කරා ලං වෙද්දී මේ බුදු දිනුව කරා යන්න මඟ කියපු බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ ටික මොකද කරන්නේ? අර බුදුහාඳුරන් කියපු පාර පැත්තකට දාලා නොපෙනෙන දෙයියෝ ඇදයට ලැබේවා 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 කියලා ඉන්නවා. කල්පනා කරලා බලන්න කොච්චර අන්ධ විශ්වාස තුල අපි දැසගෙන ඉන්නවද කියලා. මීග මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ ඔය අන්ධ විශ්වාස කොහොම නැති වුණා? හිතන්න ඉගෙනුවා බුදුහාමුදුරුව. චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් දේශනා කළේ මොනවාද? ඔක්කොටම ඉස්සෙල්ලා හිතන්න පුරුදු කළේ. හිතන්න ශක්තිය ක්ෂණිකව වැටහිමේ නුවණක් තියනවද කියලා බැලුවේ දේවානම්පියතිස්ස රජුරවන්ට. තස් එකම ප්‍රශ්නේ හකේක පැත්තට ක්ෂණිකව දාලා අල්ල ගන්න පුළුවන්ද මෙයාට කියන දෙයක් ඉක්මනින් කියලා? නැත්තම් අබගහ ගැන හිතුවා නෙමෙයි, නිකන් පුංචි එක්කෙනෙකුට උනත් තේරෙනවා මේක මේ අබගහේ මේ මේක් ගහහැරෙන්න වෙන ගහක් තියනවාද කියලා හෙව්වොත් ඕකට උත්තර දී ගන්න බැරිද? ඒක නෙමෙයි හේතුව. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ මේ ප්‍රශ්නේ දැම්ම ක්‍රමයක් තියෙනවා පටලවලා. ඉතින් මේ හොඳට සිහිය පිහිටවන්න පුළුවන්ද? මම කියන දේ මොකද්ද කියලා අල්ලගන්න රජුරවන්ට හොඳට සිහිය පිහිටවන්න පුළුවන් කෙනෙක්ද ප්‍රඥාවන්තයෙක්ද කියලායි
වැලිය වටහා ගන්නට බලනකොට රජුරන්ට පුළුවන් හොඳට අරමුණ පිහිටවල යම වටහා ගන්නට ඒ අනුව ධර්ම දේශනා කළා ඉතින් චිල්ලහති පදෝපම සූත්‍රෙන් ධර්ම දේශනා කළා හිතන්න වෙන්නේ නිකම්ම නිකං චිල්ලහති පදෝපම සූත්‍රය කිව්වේ නෑ මොකද කිව්වේ මේ නිකං ආවට ගියාට විශ්වාස කරන්න එපා කියන එකයි බලන්න ඒ සූත්‍රය මොකද්ද කියන්නේ ඒ සූත්‍රය කියන්නේ හස්ති ගමකේ මහා රාජා හස්තිය කාගෙන යනවා යනකොට නොයෙක් නොයෙක් දේවල් දකින්න ඇඟ විලපු තැන් ලැබ්ද තැන් ඔක්කොම දකින්න නමුත් එයා තීරණය කරන්නේ නැහැ කෙල්ලේ මේ තමයි මං හොයන අතා කියලා අන්තිමට එයා ඒ පියවර බලාගෙන දිගටම දිගටම ගිහිල්ලා ලැගලා ඉන්න අතා දකින්නතෙක් එයා තීරණය කරන්නේ මෙයා තමයි මම හොයපු මේ චද්දන්ත කුලයේ හස්තියා කියලා එහෙම තීරණය කරන්නේ නැහැ ඇහැට දැකලා ඒ තීරණය කරන්නේ ඒ වගේම මේ ඕනෑම දෙයක් බුදු සසුනේ වුණත් බුදුහාඳුරන්ගේ දර්ශනීයට වුණත් බුදුහාඳුර කියන්නේ එකෙල්ලේ නෙමෙයි කවුරු හරි කිව්ව හින්දා පිළිගන්න නෙමෙයි දැන් හුඟක් ආගම් දෙස බලන්න ඒ හුඟක් ආගම් වල කියන්නේ දෙවියන් වහන්සේ තමයි ඔක්කොම කරන්නේ දෙවියන් වහන්සේ තමයි එකම බලධාරියා අපිට පේන්නේ නැහැ දෙවියන් වහන්සේ නමුත් දෙවියන් වහන්සේ මේ ඔක්කොම පාලනය කරන මේ ඔක්කොම විශ්වාසයේ විශ්වාසයක් තහවුරු කරගෙන නමුත් මේවා ඔප්පු කරන්න මොකක්වත් නැහැ ඒගොල්ලන්ට වැටහෙන්නේ නැති දේ ඒක දාලා ඒගොල්ලන්ට මේවා වෙන්නේ කොහොමද දෙයියෝ නොකරන ඒගොල්ලෝ හිතන්නේ අපිට වටහා ගන්න තරම් බුද්ධියක් අපතල නැහැ කියලා ඒක දන්නේ නැතුව ඒ ඇත්තන් ඒක දෙවියන්ගේ කාර්යයක් හැටියට දානවා. නමුත් බුද්ධිය දිනු කරගෙන දිනු කරගෙන යනකොට කාට කාටත් තේරෙනවා නෑ ඒ දෘෂ්ටිය වැරදි කියලා. බුදුරජාණන් වහන්සේ අන්න ඒක තමයි පෙන්වුම් කළේ චූලහත්ති පදෝපම සූත්‍රයෙන් යන්න ඉස්සරහට විමස විමසා යනකොට ඔබට පේනවා. දැන් දෘෂ්ටිය කරපින්නාගෙන හිටපු කෙනෙකුට කවදාවත් විමසන්න පුළුවන්කම නෑ විමසන්නේ නෑ එයා. දැන් එතකොට මම ආරාධනා කරනවා බෞද්ධයන්ට ඔයගොල්ලෝ බුද්ධ ආගමට එල්ලෙන්න එපා. ඔයගොල්ලෝ බුද්ධ ආගම ඉගෙන ගන්න. එල්ලෙන්න එපා බුද්ධ ආගමට. බුද්ධ ආගමත් ඉගෙන ගන්න. ඔයත් ක්‍රිස්තියානි ආගමත් ඉගෙන ගන්න. ඔයත් මුස්ලිම් ආගමත් ඉගෙන ගන්න. ඉගෙනගෙන විමස විමසා කටයුතු කරන්න. ඒ කටයුතු කරපුවාම ඔයත්න්ට තේරෙයි බුදුරජාණන් වහන්සේ කවුද අනිත් දර්ශන මොනවාද කියන එක බුදුරජාණන් වහන්සේ දීලා තියෙන නිදහස කොයිතරම්ද අනිත් දර්ශන මොනවාද කියලා ඔයත්න්ට තේරෙයි ඒකින් මම විවෘතව ආරාධනා කරනවා ඔයත්න්ට ඔයත් බුද්ධ ආගම එළිලා ඉන්න ඕනේ හැබැයි නිකන් සල්ලි වලට තුත්තු දෙකට අනිත් ආගම් වැළඳ ගන්න උවමනාවකුත් නැහැ පින්වත්නි සමහරක් අය හරියට නොමග යවනවා උන් මයිගාවට ආවා එක ජෝඩුව ඒ ජෝඩුව ආවේ ඒ ජෝඩුව කසාද බඳින තීරණය කළ මහත්තයා තද කතෝලික නෝන බුද්ධ ආගමේ දැන් කසාද බඳින ඉස්සර තීරණය කරන්න ඕනේ මහත්තයා බල කරනවා නෝනට එයා ක්‍රිස්තියානි ආගමට එන්න ඕනේ කියලා මහත්තයා හොඳ මේ තරක් පෙන්නනවා නිදහසට කාරණයක් පෙන්නනවා නෝන ආගමට එන්නට ඕනේ කියන එකට මොකද එයා කියනවා අපේ ආගමේ හැටියට දෙන්න ආගම් දෙකෙන් ලොකු පාපයක්. නමුත් බුද්ධ ආගමේ නිදහසක් තියනවලු ඕන දෙයක් කරන්න. ආගම් වෙනස් කරන්න එහෙම නිදහසක් තියනවලු. ඒකින්ද ඇයි බුද්ධ ආගමේ කියන මගේ ආගමට ආපහම කියලා අහනවා. ඒක මගේ ආගමේ තියෙන හින්දා මගේ ආගමෙන් එහාට ගියත් පෞසිද්ධ වෙනවා. බුද්ධ ආගමේ ඇත්තන්ට නිදහසක් තියෙනවා. බුද්ධ ආගමේ ඇත්තන්ට පුළුවන් අනිත් ආගමට යන්න. පස්සේ මම කිව්ව කාගයක්වත් නියෝගය වෙන්නේ නැහැ. බුදුදහමේ තියෙන දර්ශනයයි ඒ දර්ශනය දෙක හොඳද? විමසලා ගන්න. අරගෙන ගියත් වරදින්නේ කාටද කියලා තමන් තීරණය කරන්න. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකයේ ඇත්ත ඇති සතියින් දකින්නට. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දේශනා කළා නම් ඒක වෙනස් කරන්න කාටවත් පුළුවන් කමක් නෑ මොන දෙයියෙකුටත් මොන බ්‍රහ්මියෙකුටත් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නෑ. එහෙම මට අයිති දේවල් නැති වෙනකොට මට දුකක් ඇති වෙනවා කියලා බුදුහාඳුරෝ දේශනා කළා. ඒක එහෙම නෙමෙයි කියන කාටවත් පුළුවන් කමක් නෑ.
එනම් මගේ කියලා අල්ලගන්න මේ ලෝකේ කිසි දෙයක් නැහැ. ඒක බුදුහාඳුරෝ දේශනා කළා. එනම් මේ තණ්හාව මේ වටේ අයින් කරගත්තොත් තමයි සනසිල්ලක් තියෙනවා කියලා දේශනා කළා. දැන් ඕක තමයි ඇත්ත කියලා කියන්නේ. ඕක එහෙම නෙමෙයි කියලා කාටවත් කියන්න බෑ. ඉතින් ඕක අයින් කළා දාලා අපේ ආගමේ අර ආගමේ තියෙන මේකට ගියේ නැත්තම් පව් කියලා. එහෙනම් ඒකට ගියයි කියලා කියන්නේ තමන් ඇත්තට පිටපානවා. ඇත්තට පිටපානවා කියලා කිව්වේ තමන් ආගමෙන් තමන් අපායට යනවා කියන එක වෙනම කාරණයක් වුණත් ක්‍රියාවෙන් තමන් අපායට කෙලින්ම ගියා. තීරණය කරගන්න බුදුදහමේ නිදහස මොකද්ද කියන එක එතකොට. මෝඩ නිදහසක් නෑ. නුවණින් හිතලා කල්පනා කරලා වැඩ කරන්ටයි බුදුදහමේ නිදහස තියෙන්නේ. කවුරු කවුරුත් ඒ දේ තේරුම් ගන්නට ඕනේ. ඔයාටත් නිදහස තියෙනවා. හැබැයි ඒ වුණාට අර විදිහ මෝඩ තාලෙට යාඥා කර කර ඉන්න නිදහසක් නෑ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ සිද්ධ වුණේ මොකද්ද? ඒ විදිහට හිතලා බලලා බෞද්ධයා කටයුතු කරන්නට තීරණය කරගත්තා. අර ඉස්සර ඉඳන් පණ්ඩුකාභය කාලේ ඉඳන් ආපු ඉන්දියානු බලපෑමකින් ඇති වෙලා තියෙන යම්කිසි දේව ඇදහිලි තිබුණා නම් ඒ ඇදහිලි සම්පූර්ණයෙන්ම නැතර නැති වෙලා ගියා. තනින් තන කොන් හිතින්නට ඇති නමුත් සමස්තයක් වශයෙන් නැත්තටම නැති වෙලා ගිහිල්ලා සිංහලයා කියන්නේ බෞද්ධයෙක් බෞද්ධයෙක් කියන්නේ සිංහලයෙක් කියන තත්ත්වේ ඇති වුණා. ඊට පස්සේ සිංහලයන් කතෝලිකයන් බවට පත් වුණා නම් ඒ පත් වුණ 1505න් පස්සේ පරංගීන් ලංකාවට ආවට පස්සේ ඊට ඉස්සෙල්ලා ඔය අද සිංහල ක්‍රිස්තියානියත්ෝ ඒගොල්ලෝ ඇත්තෝ බලාගෙන ඉන්න ඒගොල්ලන්ගේ අතීතයේ උරුමයට යන්න ගිල්ල බලන්න ඔයගොල්ලන්ගේ ලේ කවුද කියලා. ඔයගොල්ලෝ රුධිරය මොනවා තියෙන්නේ කියලා බලන්න. පරම්පරාවල් කවුද කියලා බලන්න. ඔයගොල්ලෝ ක්‍රිස්තියානි නෙමෙයි. ඔයගොල්ලෝ හොඳ බෞද්ධයෝ. නමුත් බලපෑම් මොද? කාඩුවේ බලයට, ක්‍රියාක්කුවේ බලයට, අනිත් අනිත් බලපෑම් වලට ඔය ඇත්තෝ ක්‍රිස්තියානි වැරඳගත්තු ඇත්තෝ පුරාණ නෑදෑයෝ හිත මිත්‍රයෝ. ඒවා දැනගෙන ඔයත් අද සිහියෙන් නුවණින් වැඩ කරන්න. ඇත්තට පිටුපාන්න එපා. ඇත්ත බාර ගන්න ලෑස්ති වෙන්නට. මේ ඇත්ත බාර ගන්න කටයුතු කරනකොට ඔයත්න්ට මෙලොවම ඒකේ ආනිසංස ලබන්න පුළුවන්. මෙලොව ලොකු ආත්ම විශ්වාසයක් ඇති කරගෙන තමන්ට දෙපයින් නැගී සිටලා අර විශාරදව උපසංකමති කියන මිනිස්යාගේ ශක්තිය ඕන තැනකට නිර්භවය යන්න අභීත පුද්ගලයෙක් වෙන්න ඒ ශක්තිය තමන්ට ඇති කර ගන්නට පුළුවන්. ඒ ශක්තිය ඔය ඇත්තන්ට ලැබෙන්නටයි මෙවැනි ස්ථානයකට ඇවිල්ලා මේ ධර්ම දේශනාව කළේ. විශේෂයෙන්ම මේ ස්ථානය තෝරගත්තේ අර අතීතයේ තීච්ච මිත්‍යා සංකල්ප මහින්දාගමනයෙන් වෙනස් වෙච්ච හැටිත්, පසුබිම ඊට පස්සේ බෞද්ධයාගේ සංකල්ප දිනු වෙච්ච හැටිත් පෙන්වන්න ඕන නිසා. මේ අනුව මේ පිළිවෙතෙන් යමක් හිතලා තමන්ගේ නුවණ දිනු කර ගන්නට, අගුණ දුර්වලතා දුරු කර ගන්න, ධර්ම වඩා සිටවා ගන්න අතරේ මෙසේ රැස් කර ගන්නා වූ සීල කුසල ශක්තියගේ මහිමයෙන් උතුම් වූ නිවන් සේද වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම මෙසේ රැස් කර ගත්තා වූ මේ සීල කුසල ශක්තියගේ මහිමය මෙලොව පරලොව යහපත පිණිස වේවා, නිරුක් නිරෝගී සුව පිණිස වේවා කියලා සාදුකාරයක් දෙලා නැවත ප්‍රාර්ථනා කර ගන්නට, පරලොව සපත් ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් දෙලා පින් දෙන්නට, ස්ථානාදී ගෘතිෂ්ඨ දේවතාදී දේව සමූහයාද පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්නට, තමත මෙසේ රැස් කර ගන්නා කුසල ශක්තියගේ මහිමය දෙලොව යහපතත් උතුම් වූ නිර්වාණ සුව පිණිසත් වේවා කියලා නැවත සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තාජ බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරං රක්ඛන්තු සං සදා.